අපි දැක්ක දැන් ඊයේ දවසේත් පෙරේද දවසේත් කොළඹ නගරයේ තුල විශාල වශයෙන් අවස්තන් කීපයකදී ජනතාව විහිදි බැහැලා කුසගින්න නිවා ගන්නට යමක් ඉල්ලමින් කොවිඩ් මේ වසංගතයේ තිබෙන අනතුරුදායක භාවයේ පවා පැත්තකින් තියලා වීදි බැහැලා ඔවුන් පෙළපාලි යනවා උද්ඝෝෂණය කරනවා මෙන්න ආණ්ඩුවක් සෞභාග්‍ය ගේනමයි කියලා අවුරුද්දක් ගත වෙන්නකොටම මිනිස්සු බඩගින්නට කෑම ඉල්ලලා පාරට බහින තත්වයට පත් වෙලා තියෙනවා ආණ්ඩුව මොන බලපෑම රඟපෑම සිද්ධ කරලා රට සෞභාග්‍යයට ගෙන යනවයි කියලා පෙන්눔 කරන්න උත්සාහ ගත්තත් රටේ තියෙන ඇත්ත තත්වය තමයි ඊයේ පෙරේදා මහා පාරට බැහැලා මිනිස්සු බඩගිනී කියලා කෑ ගැහිමින් පැහැදිලි වෙන්නේ ඒකට නිර්ධන පන්තිය නියෝජනය කරලා වාමවාදීව දේශපාලනය ආරම්භ කරලා අද ධන කුවේරයක් බවට පත් වෙලා ඉන්න විමල් වීරවංශ ඇමතිවරයා දක්ව ප්‍රතිචාරය තමයි රුපියල් 5000 දීපු 5000 සතියෙන් කාලා ඉවර වෙලා දැන් ආපහු සල්ලි ඉල්ලනවයි කියලා. අපි කියනවා රුපියල් 5000කින් නඩත්තු වෙන්න පුළුවන් සතියක් නඩත්තු වෙන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා විමල් වීරවංශ මහත්මයාට අද පවතින බඩු මිලත් එක්ක අද රටේ පවතින ජීවන විදමත් එක්ක තුන් දෙනෙක්ගේ නැත හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලක් කොහොමද සතියක් ජීවත් වෙන්නේ ලයිට් වතුර බිල් ගෑස් ගෑස් මිල මේවා සමග කොහොමද තමන්ගේ ආහාර පාන ටික මූලික අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගන්නේ කියන කාරණාවත් පැහැදිලි කරන හැටියට අපි ඉල්ලා හිටනවා අපිට මතකයි 2015 19 2009 2015 ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මෙවැනිම ප්‍රකාශයක් කරා 2500ක මුදලකින් ජීවත් වෙන්න පුළුවන් මාසයක් කියලා මං හිතන්නේ යාගේ ලොකු අයියාද කොහෙ තමයි විමල් වීරවංශ කියලා කියන්නේ ඔහු කියනවා දැන් ඊට වැඩිය සිය ගුණයකින් ජීවන වීදම වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා උද්දාමනේ වැඩි වෙලා තියෙන අවස්ථාවක රුපියල් 5000ක් දුන්නා 5000ෙන් කාලා හිටපල්ලා ආය ඉල්ලන්නෙන්න එපයි කියන කාරණාව. ඔවුන් තමයි මැතිවරණ වෙලාවේදී රටට ජනතාවට පොරොන්දු දුන්නේ සෞභාග්‍ය දැක්ම යටතේ මේ එන්නේ ජනතාවට විශාල සහන මල්ලක් අරගෙන ඒ සහන මල්ලේ තියෙන්නේ මොනවද කියලාත් කිව්වා. අද හිස් සහන මල්ලක් තමයි ආණ්ඩුව ජනතාවට ලබා දීලා තියෙන්නේ. අද මිනිස්සු පාරේ ගිහිලා පෙළපාලි ගිහිලා ඊයේ දවසේ මොනවද රටේ මිනිස්සු කිව්වේ? මිනිස්සු කිව්වා අපි කොරෝනා වලින් නෙවෙයි මැරෙන්නේ, අපි මැරෙන්නේ බඩගින්නේ ඉඳලයි කියලා කිව්වා. කොරෝනා වලට වැඩි භයානක බඩගිනි රැල්ලක් මේ රට තුල දැන් සෞභාග්‍ය දැක්ම යටතේ මේ ආණ්ඩුව විසින් ඇති කරලා තියෙනවා. මේ බඩගින්න මැති ඇමතිවරුන්ට දැනෙන්නේ නැහැ. මේ බඩගින්න විමල් වීරවංශලාට දැනෙන්නේ නැහැ. මේ බඩගින්න බන්දුළු ගුණවර්ධනලාට දැනෙන්නේ නැහැ. මේ කර පැල්පත්වල ඉන්න නැත්නම් මහල් නිවාසවල කොටු වෙලා දැන් දින මාසයකට ආසන්න කාලයක් තමන්ගේ දරුවන්ටත් තුන් වේලෙන් අද දෙවේලක් නෙමෙයි එක වේලක් අමාරුවෙන් කන්න දීගෙන ඉන්න දුප්පත් මේ රටේ ජනතාවට විතරයි ඒ බඩ දින්න දැනෙන්නේ. ඒ නිසා ඔවුන් හිතනවා පාර්ලිමේන්තුවේ තියෙන ආපන ශාලාව වගේ තමයි මේ රටේ තියෙන හැම ආපන ශාලාවක්. මේ රටේ තියෙන හැම වෙළඳසැලක්ම හරි ලාබෙට තුට්ටු දෙකට මේවයින් බඩු මුට්ටු මේවයින් ආහාර පාන ලබා ගන්නට පුළුවන් බව. ඒ නිසා මේ දැන් මහ පොළොවට බැහැලා තියෙන ප්‍රායෝගික తত্ত্বය මේ රටේ තියෙන ප්‍රායෝගික తত্ত্বය සොයා නොබැලුවෝ තින් ආණ්ඩුව මේ ජනතාව මීටත් වඩා පාරට බහලා උද්ඝෝෂණය කරන විරෝධතා දක්වන ප්‍රමාණය වැඩි ඈතක නොවන බව ආණ්ඩුව වටහා ගන්නට ඕනේ. Breaking.lk